මෙයා දැන් පාසලේ කොන්ද ටිකන ගන්නවා කිසි අඩුවක් නැහැ මේ සතියේ එක සපත්තු දෙක ඊළඟ සතියේ තව වර්ගයක් මේ මේ විදියට සම්පූර්ණ සර්වපහසුකම් ඒ දරුවට ලැබෙනවා එනිසා දැන් බොහොම හොඳට ඉගෙන ගන්නවා කාලය මේ විදියට ගියා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ උසස් ලෙසින් මෙයා ජය ගන්නයි පාස් වෙනවා අනිත් පස්සේ එතනින් එහා අධ්‍යාපන කටයුතු වල දළුවා එවෙද්දී අම්මා පිට රටට විදේශයට ආයිබුවන් කියලා මගේ අම්මේ තාත්තේ ලංකාවට එනවා ලංකාවට ආපු ගමන් දැන් මේ ලංකාවෙන් ගියපු අම්ම නෙවෙයි මේ ඉන්නේ අර ඒ කාලේ තිබිච්ච ගුණයක් වත්කන් ඒව මතක නැති වෙලා ගිහිල්ලා දැන් අම්මා සල්ලි ටිකත් එකතු කරන් ඇවිල්ලා අම්මලගු අරමුණකටත් යනවා අපි අහලා බලමු එයාගේ ලොකු අරමුණ මොකද්ද කියලා එයා කරන්න සූදානම් වෙන්න හදන්නේ මොකද්ද ඒ කරන්නේ කොහොමද කියලා අම්මේ කුකේසේ නේතන අරෝවි කුටානේ රාගිලානි අම්මා සූදානම් වෙනවා මොනවද කරන්නද ගෙයක් හදන්න දැන් ගේ අත්තිවාරම් දාන්න හදන්නේ කොහොමද අත්තිවාරම් දාන්න හදන්නේ මේ සූදානම කොහොමද එහේ ඕ ගමේ ආයේ එන්න කියලා පොඩි සද්දෙක් දාලා අමුතු පැටර්න් එකකට තමයි වැඩේ කරන්න හදන්නේ පාටියක් ඉන්නදී ඉස්සර කාලේ අපේ අම්මේ තාත්තේ අපි ගියක් අතිවාරම් දාදි මොනවද කරේ අන්න හරි ආගෙන ඉන්නේ මම තව දීර්ඝකින් ඔබට ගැන මතක් කරලා දෙන්නම් පිරිත් නොව පැන්නේ මතේ ආටක් පිය ගේ වැඩ ටික ඉතාලි ඉක්මනින් ඉවර වුණා.
ගිය වැඩ ටික ඉතා ඉක්මනින් ඉවර වුණා. ඔන්න දැන් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ගේ පදිච්ච වෙන එක. අපි අහලා බලමු ගේ පදිච්ච වෙන්නේ කොහොමද කියලා දැන් මෙයා අහමු. ගේ පදිච්ච වෙන්නේ කියා කොයි ආතක් වෙන්නේ කියා මහාවියද आशीर्वाद आरक्षा आशीर्वाद අඟුලිමාල සූත්‍රයේ සත්‍යයනය කළ දරුවටයි අම්මටයි ආරක්ෂාව දෙනවා ආශිර්වාද කරනවා දැන් ඒ පිරිත් සූත්‍රයේ නිරන්තරයෙන්ම කියවෙන කාරණාව මොකක්ද අඟුලිමාල හාමුදුරුව සත්‍ය ක්‍රියාවක් කරනවා අදිෂ්ඨානයක් කරනවා මම ආර්ය ජාතියේ උපන්දා පටන් දැනුවත් පුංචි සතෙකුටවත් හානියක් කළා නෑ ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවටයි අම්මටයි ආරක්ෂාව ලැබේවා ආශිර්වාද වේවායි කියලා අඟුලිමාල හාමුදුරුව ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව තමයි අපේ හාමුදුරුව අඟුලිමාල පිරිත විදියට අද අපේ ගෙදරට වැඩම කළා ගැබිනි අම්මට සහ ඒ ආදරණීය කුසේ ඉන්න දරු කෙනියට ඒ පිරිත් සජ්ජායනය කළා ඊළඟට ගිය අත්තිවාරම් දාන එක ඊට කලින් මේ දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ දරුවගේ ඉදුල් කට ගෑම වෙලාවේදී ඒ දරුවට ආශිර්වාද කරනවා සෙප්පේ කියලා දරුවට නම තියන්නේ පන්සලේ හාමුදුරුව දරුවට නම තියන්නේ පන්සලේ හාමුදුරුව ඒක අපේ නමක් බොහොම විනයගරුක නමක් හැබැයි අපේ අම්මලා තාත්තේ දුකට හේතුව තමයි අද අපේ තාත්තලා අම්මලා හරි සතුටු වෙන්නේ අපේ පුතාට ඩොන් ගන් කියලා නමක් කියන්නේ. සත්‍යෙට වදිනවනේ කියන්න ඇහෙනවනේ. අන්නේම නමක් කියාගන්න පුළුවන් නම් ඒක තමයි හරිෂෝ. දැන් වෙනස් එකක් එපායි. සේම වෙනස් වීම තමයි අපේ අය හොයන්නේ. ඒ නිසා
මේ අම්මා තාත්තා කවදාකවත් ඒ විදියට හිතුවේ නැහැ. මෙයලා ඊළඟට සිද්දකලේ ගේ අතිවාරම් දාන කීදී වැරදි පිළිවෙල තමයි ගත්තේ. ගේ පදිච්ච වෙන කීදී වැරදි පිළිවෙල තමයි ගත්තේ. දැන් මෙන්න මේ විදියට අපේ යුතුයන් අමතක කරපු මේ අම්මයි තාත්තයි දෙන්න දරුවත් එක්ක ගේදර හොඳට හදාගෙන බොහොම ඉතා ඉහළ පෙළැන්දියක කෙනෙක් පිරිසක් විදියට මේ ගමේ ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙද්දී එක දවසක් පන්සලේ ඉඳලා පිරිසක් ගොඩ වෙනවා මේ ගෙදර. දායක මහත්තුළු පිරිසක් ගොඩ වෙනවා මේ ගෙදර. ගොඩ වුණාම අම්මා අහනවා ඇයි ආවේ? පුතුවක්වත් දෙන්නේ නැන්නේ. ඇයි ඒ පුතු කියන්නේ? රජ පට්ටියට වාඩි වෙන්න තමයි. ඇයි ආවේ? අනේ මේ මිනිස්සු කියනවා පන්සලේ ධර්මශාලාව ගලා වැටිලා දැන් බොහොම අබලන්. ඒ නිසා අපි තීරණය කළා අපේ හාමුදුරන්ගේ නායක හාමුදුරන්ගේ අනුශාසන ඇතුව අලුත් ධර්මශාලාවක් ගොඩනගන්න ඉදි කරන්න. මෙහෙම කිව්වා විතරයි මේ අම්මට හොඳටම කේන්ති ගියා. එයා කිව්වා මෙන්න මෙහෙම දෙයක් අහගෙන ඇවිදින් මේ ඇයිද මොන දේටද අහවල් නෑ බන පොතේ හදලා ලොකු ශාලාවක් බන අහගන්නවත් මට නැත වේලාවල් මුකටද පන්සලට ඔය ලොකු ශාලාවක් මේ අම්මාන බන පොතේ නෑ ඔච්චර ලොකු ශාලාවක් හදන්න කියලා. मुनी